ඔයාලට මතකද ලිහිණි කලින් දවසක කිව්වා රාදේශ් ලිහිණි පස්සෙන් එනකොට රාදේශ්ට ආදරය කරන්න බෑ මේ තරම් ඉක්මනට හම්බෙලා ඒ තරම් ඉක්මනටම අහපව් හිටපු රටටම රාදේශ් යනවා කියලා එතෙන් යාළුවනේ ඒ දවස උදා වෙලා ඔන්න ඉතින් ලිහිණි රාදේශ් ආයමත් රට යනවා කියලා දැනගන්නවා මේ දැනගත්තට පස්සේ ලිහිණි ආයමත් හිතනවා ඇත්තටම රාදේශ්ට ආදරය කළ පළක් නැහැ කියලා. ඉතින් ලිහිණිගේ ඔළුවට එක එක විකාර එන්න පටන් ගන්නවා. ඉතින් රාදේශ් මොන දේවල් කිව්වත් රාදේශ්ට කියාවි ඔයා අනිවාර්යයෙන්ම රට යනවා. ඔයාට මෙහි ඉන්න බෑ. මොකද ඔයාගේ ජීවිතේ තියන්නේ එහෙ. ඉතින් මෙහෙට වෙලා ඔයා ඉන්නේ කොහොමද? ඒක හරියන්නේ නැහැ රාදේශ්. අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා ලිහිණි ලොකු ලොකු කතා කියයි. ඉතින් මේ ලිහිණිගේ පඬිතකම කොහොමද දන්නවනේ? කොහොම වුණත් රාදේශ්න ලිහිණි කොච්චර කිව්වත් රාදේශ් ලිහිණිව දාලා යන්නේ නැහැ කියලා ස්ථිරවම කියන්න පුළුවන්. ඉතින් ලිහිණි කියාවි ඔයා තාත්තගේ හිත රිද්දන්න එපා, අම්මලාගේ හිත රිද්දන්න එපා. ඒගොල්ලෝ කියන දේවල් අහලා ඔයා රට යන්න කියාවි. ඒත් මොන දේවල් ලිහිණි කිව්වත් රාදේශ්ගේ තීරණේ නම් මෙහි ලංකාවේ ඉන්න එක. මොකද රාදේශ්ට ඕනේ ලිහිණිට ආදරය කරන්න. ඉතින් අපි බලමු මේ ආදර කතාව කොතනින් නැවතීද කියලා. ලිහිණ යන පරිස්සමට ඉන්න ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. මං ඔයාලගේ ආදරණීය එහෙලිය නිෂ්.